විජිතට මනාප 7,16,715ක් ලංකා ඉතිහාසයේ වැඩිම මනාප. මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයෙන් තරඟ කළ ජවිපේ ප්‍රචාරක ලේකම් ඇමති විජිත හේරත් මහතා මෙවර අපේක්ෂකයෙකු ලද වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන වාර්තාවක් පිහිටුවලා තියෙනවා. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 7,16,715ක්. ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව මෙය බවට පත් වෙනවා. අද ලංකාදීප පත්තරේත් ඒ පිළිබඳව වාර්තා කරලා තියෙන්නේ මෙන්න මේ ශීර්ෂය යටතේ. විජිතගෙන් ඉතිහාසගත වාර්තාවක්. මනාප 7,16,715යි. හරිනිටත් මනාප 6,55,289ක්. වාර්තා කරන්නේ තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලව ආරච්චි සමගින් සුජිත් හේවා ජුලිගේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයට ජාතික ජනබලවේගයෙන් තරඟ කළ ඇමති විජිත හේරත් මහතා මනාප 7,16,715ක් ලබා ගනිමින් මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ලෙස වාර්තාවක් තබා තියෙනවා. මීට පෙර තනි අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබාගෙන තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. 2020 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හෙතෙම මනාප ඡන්ද 527,364ක් ලබා ගත්තා. මේ අතර අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289ක් ලබාගෙන එම ලයිස්තුවේ පළවෙනි ස්ථානයට පත් වී සිටිනවා. මේ අතර ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයසිස්ස මහතා මනාප 371,640කුත්, කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා මනාප 356,969කුත්, මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී. ලාල්කාන්ත මහතා මනාප 316,951ක්ද ලබාගෙන එම ලයිස්තුවල මුල් තැනටපත් වී සිටින බව අද ලංකාදීප පත්තරෙත් එලෙස වාර්තා කොට තිබෙනවා. මේ දිවයින වාර්තාව රනිල් ධර්මසේන ගෙන එන හරිනිගේ මනාප 600,000 පණි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා බවට ජාතික ජනබලවේග අපේක්ෂිකා අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පත් වූවා. 655,289ක් මනාප ලබාගත් ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂිකාව බවට පත් වුණයි කියලා අද දිවයින පත්තරේ එලෙසින් වාර්තා කරලා තියෙනවා.